ආයුබෝවන් සම්පත් හමු YouTube channel ඔබට තවත් විශේෂිත වීඩියෝ එකක් ගේන්නයි මේ සූදානම් වෙන්නේ. බොහෝ තොරතුරු දැනුම එකතු කරගත්ත වීඩියෝ එකක් තමයි මේ ගේන්නේ. වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. ඔබට ඉගෙන ගන්න තොරතුරු ගොඩක් වගේම බලන්න ආස කරන දේවල් ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඔබත් නව නිර්මාණයක් කරන්න හිතනවා නම් නව නිර්මාණයක් ලෙස අවධානයෙන් ඉන්නවා නම් මේ පරිසරය දිහා බලලා පරිසරයට ආදරය කරලා පරිසරයේ සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරලා ඔබට පිළිවන්කමක් තියෙනවා තවත් අපූර්ව දෙයක් ලෝකයට එකතු කරනවා ස්වභාව ධර්මය හරි අපූර්වයි ඒ ස්වභාව ධර්මයට අපි නිතරම අවනත වී සිටීම වැදගත් මෙහිම අවනත නොවන හැම අවස්ථාවකම ස්වභාව ධර්මය විසින් අප පාලනය කරනු ලබනවා ඒ නිසා නිතරම ස්වභාව ධර්මය සහ අප්ප අතර තරංගයකින් ජයග්‍රහණය නිතරින්ම හිමි වෙන්නේ ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මයේ තරම්ම විශ්මිතයි. හරි පුදුමාකාරයි. ස්වභාව ධර්මයේ නිර්මාණ ඒ සියල්ලක්ම මිනිසුන් තමන්ගේ නිර්මාණවලට උකහා ගන්නා දේවල්. මිනිසුන් කරන සියලු නිර්මාණ ඒ සියලු නිර්මාණවලට තොරතුරු උකහා ගන්න. තොරතුරු ගන්නේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ කහකොළ මල් සතා සිව්පාවන් මේ සියල්ලකෙන්ම වර්තමානයේ මිනිසුන් කරන විවිධාකාර නිර්මාණවලට තොරතුරු ලබා ගන්න. කුරුල්ලන්ගේ පියාපත් සැලීම මලක පෙපීම කුඹුවන්ගේ ගමන වේයාගේ තුබසක් ගොඩනැගීම ඒ කියන හැම දෙයක්ම අපි තොරතුරු විදිහට ලබා ගන්න ස්වභාව ධර්ම. ස්වභාව ධර්මයේ තුලින් කලාව සහ විද්‍යාව ආශ්‍රයෙන් කරුණු ලබන සියලු නිර්මාණවලට උපුටා ගැනීම බොහෝමයක් ස්වභාව ධර්මයේ තියෙන. මේ බලන්න ඔබට පේනවද මේ සුළඟ මගින් ව්‍යාප්ත වන ශාකය. සුළඟ මගින් මේ ව්‍යාප්ත වන මේ පුංචි මල පෙරෂුට් එකකින් මිනිසුන් ගමන් කිරීම පිළිබඳව තොරතුරු තියෙන්නේ. ඒ ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු ලබාගෙන තියෙන්නේ ඔන්නය මලේ ව්‍යාප්තියට අදාළ. ඒ වගේම ස්පොට් ගෙඩියක් කුකුලට ඈතට විසි කිරීම මේ තවත් ශාක ව්‍යාප්ත වන ක්‍රමයක් ස්වභාව ධර්ම අපූර්ව නිර්මාණ විද්‍යාව සහ කලා ස්වභාව ධර්මය ඇසුරින් බොහෝ නිර්මාණ කරනවා කියනව තොරතුරු උදාහරණ දෙන්නයි මේ සෝතනම් වෙන්නේ ඔබ දැකලා ඇති ගුවන් යානා බොහෝමයක් අහසේ මේ වන විට දැක ගන්නට ලැබෙනවා ඒ සඳහා තොරතුරු කොහොමද අරගන්නේ කුරුල්ලන්ගේ පියාපත් සැලීම කුරුල්ලන් නිශ්චල වාතාවරසේ ගමන් කිරීම ඒ වගේම බත්කුරා වැනි සතුන්ගේ ගමන් රටාවන් අනුගමනය කරලා ස්වභාව ධර්මයෙන් ගත්ත බොහෝ දේවල් උපුටාගෙන තමයි මෙවැනි විශ්මිත නිර්මාණ මිනිසුන් විසින් සිදු කරන්නේ කියන හොඳම උදාහරණ මේ බලන්න බත්කුරාගේ ගමන් රටාව ඒ තුල ආස යාත්‍රා ඒ වගේම හෙලිකොප්ටර් කෘතිමව කරුණ ලබන නිර්මාණ රසකට ස්වභාව ධර්මයේ අදහස් කොහොමද ලබා ගන්නේ මේ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට ලබා දුන්න සුදුසර හැකිය මේ සුදුසර හැකිය විශේෂයෙන් කරන්නේ මේ වෞලිකු රේඩාර් මගින් Tamange තොරතුරු ලබා ගන්නව රේඩාර් මගින් බාධක තියෙන තැන් හඳුනා ගැනීම. අන්‍ය ආකාරයක සුදුසර හැකියක් මාර්ගයෙන් ඉදිරියේදී බාධක තියෙන තැන් දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු හඳුනා ගන්නේ කොහොමද කියන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සතුන් මගින් ශාක ව්‍යාප්ති බීජ ව්‍යාප්තියේදී අපි දන්නවා බීජ සතුන්ගේ හැමේ නැත්තම් ඇඟේ ඇලිල ව්‍යාප්ත වීම. මේ කොහොමද මිනිසුන් උපුටා ගැනීම කරලා තියෙන්නේ මේ බලන්න ඔබට හොඳට මතක ඇති මෙවැනි රෙදි හැම නැත්තම් හම් වලට අදාළව බෑග් වලට අදාළව පොකට් වලට අදාළව තියෙන මේ ඇලීම මෙන්න මේ ආකාරයට සතුන්ගේ ශරීරයේ මේ බීජ ඇලිල ව්‍යාප්ත වන ආකාරයට තමයි මේ නිර්මාණත් ඔවුන් නිර්මාණය කරලා තියෙන්නේ සමනලයා කියන්නේ විවිධ වර්ණවලින් විවිධ පැහැයෙන් සිටින අලංකාර සතෙක්.
මේ කෘමිසතාගේ පියාපත්වල තියෙන වර්ණය බලන්න පරීක්ෂණාගාර තුලින් විවිධ වර්ණ සංකලනයේ දීප්තිමත් සහ කෘතිම වර්ණ නිර්මාණය කරන අපූර්ව සමන්ලයාගේ පියාපත්ේ පැහැය ඒ චමත්කාරය ලබා ගන්න අපූර්ව වේගෙන් ගමන් කරන විදුලි දුම්රිය ඒ වගේම විදුලි දුම්රිය වගේම පැරණි දුම්රිය ක්‍රම මේ හැඩය ලබා ගන්නට බොහෝ විට ස්වභාව ධර්මයේ උපකාරය උනේ කොහොමද අපි බලනවා මේ පිළිබඳව දුම්රියක එහෙම නැත්නම් වේගෙන් ගමන් කරන වාහනයකට අදාළ සතුන්ගේ ස්වරූපය ලබා ගන්න හැකියි මේ ඔබට තියෙන පිළිහුඩුවගේ ශරීරයේ හැඩයත් අර වේගයෙන් ගමන් කරන දුම්රියේ ඉදිරිපස හැඩයත් පිළිබඳ සමානකමක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරي අපූර්ව නිර්මාණවලට සතුන්ගේ බාහිර පෙනුම කොහොමද ලබාගෙන තියෙන්නේ කියලා අපිට එක බලා ගන්න පුළුවන් වේගයෙන් වතුර යටට යන පිළිහුඩුවක් මාළුවෙක් ඇහැගෙන උඩට එන්නේ කොහොමද මේ ආකාරයෙන් වේගයෙන් ගමන් කරන විදුලි දුම්රියේ මුහුණට හැඩය බලන්න වේයක් කියන ක්‍රමසතා හරි අපූර්ව නිර්මාණයක් කොළඹ යට තියෙන පස් කෙනල්ල ගෙනල්ල අපූර්ව නිර්මාණයක් විදියට මේ මාලිගය පස් වලින් තුඹස නිර්මාණය කරන. ඉතින් මේ තුඹස් මාලිගයේ ආශ්‍රය වර්තමාන ගොඩනැගිලි කලාවට ගෘහ නිර්මාණ ශිල්පීන් භාවිතා කරා කියන හොඳම උදාහරණ කිහිපයක් මේ වේ තුඹස් මගින් ගන්න පුළුවන්. පොළවේ ඉඳලා ඉහළට ඉහළට නැගින මේ තුඹස දිහා බැලුවහම මෙහි සමානකමක් වේයාගෙන් ලබා ගන්නා කියන නැත්තම් ගෘහ නිර්මාණ ශිල්පයට මේ තොරතුරු එක්රස් කරා කියන පණිවිඩය ලැබෙනවා බලන්න මේ තුඹස හැඩය සහ නිවස තට්ටු නිවාස අහස උසට ඉදිවන ආකාරය වේයා කියන පුංචි සතාගෙන් මිනිසා යම් කිසි තොරතුරක් ලබා ගන්නෙකි නේද ඒ වගේම කරපොත්තිකුගේ ගමන් විලාසය අනුව මේ නිර්මාණය කරපු අපූර්ව නිමැව් ඒ ගමන් රටාව හඳුනා ගැනීම තවත් කාරණාවක් තමයි මෙන්න මේ මුංචි සතුන් ජලය මත ගිලෙන්නේ නැතුව ගමන් කිරීම ඔබ හොඳින් මෙය දැක ඇති මේ සතුන් ජලය මත ගිලෙන්නේ නැතුව ගමන් කිරීම තුළ ඔවුන් රඳවා ගන්නවා ජලය මත පිට ගමන් කිරීමේ හැකියාව ඒ තුලින් නිර්මාණය ඉදිරිපත් කරනවා එතකොට මේ සමතල පෘෂ්ඨයක ඇලී ගමන් කළ හැකි විශේෂිතම සතෙක් තමයි හුණ බලන්න හුණාගේ ගමන් විලාසය සමතල පෘෂ්ඨයක ඇලී ගමන් කරන්න පුළුවන් පාද පිටලා තියෙනවා. ඒ වගේම මේ කොටියාගේ වේගවත් ධාවනය, වඩ විසින්න වේගවත්ම ධාවකයා චීතා. මේ චීතාගේ ගමන් විලාසය ගන්න. ඒ වගේම තලඹුවා, තමන්ගේ ශරීරයෙන් ඉදිරියට ඉදිරියට යන ආකාරය. මෙන්න මේ ආකාරයට. අපිට ස්වභාව ධර්මයෙන් උපුටා ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. විවිධ නව නිර්මාණ සඳහා ස්වභාව ධර්මයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන් කියන කුංචි අදහසක් තමයි මේ ඔබට ඉදිරිපත් කරේ. ඒ නිසා ඔබත් නව නිර්මාණයක් කරන්න හිතනවා නම් නව නිර්මාණයක් ලෙස අවධානයෙන් ඉන්නවා නම් මේ පරිසරය දිහා බලලා පරිසරයට ආදරය කරලා පරිසරයේ සතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරලා ඔබට පිළිවන්කමක් තියෙනවා තවත් අපූර්ව දෙයක් ලෝකයට එකතු කරන්න. එනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් යලිත් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි නවතිනවා. සම්පත් හමු YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. Subscribe කරේ නැත්නම් subscribe කරන්න. අලුත්ම මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ අපි ඔබට ගේනවා. ගිහින් එන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔබගේ අදහස comment තීරුවේ comment එකක් විදියට සඳහන් කරන්න. ආයුබෝවන්.